මෙරට සංචාරයක නිරත ජපානයේ ඉහළ පෙළේ දූත පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළා. නිවාස ඉදිකිරීම හා නාගරික යන ශ්‍රේෂ්ඨවල නියෝජිතයන් මෙම කණ්ඩායමට ඇතුළත්. මෙරට පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමග එක්ව ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිවිභාගත කරන ගිවිසුම් වලට එළඹ අවසන් වීම සම්බන්ධයෙන් නියෝජිතයින් ජනාධිපතිවරයාට ප්‍රසාදය පළ කළා. ණය ප්‍රතිවිභාගත කරන ක්‍රියාවලියේදී ණය හිමියන් සමග සාකච්ඡා පැවැත්වීම වෙනුවෙන් ජපානයේ ශ්‍රී ලංකාවට දැක් වූ සහයෝගය මෙහිදී ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කළා. අධ්‍යාපනයේ කෘෂි නවීකරණය ඇතුළු විවිධ ශ්‍රමින්ම දෙරටේ ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවද ජනාධිපතිවරයා කියා සිටියා. දැනට තාවකාලිකව අත්හිටවා ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුරුපළ සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරායේ නැගෙනහිර ජටිය සංවර්ධන ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සහ රූපවාහිනී ඩිජිටල් විකාශන ව්‍යාපෘතිය ආදිය කණ්ඩමින් යළි ආරම්භ කළ හැකි බවද ජපාන දූත පිරිස මෙහිදී කියා සිටියා. ජපානයේ පෞද්ගලිකාංශයේ රැකියා සඳහා මෙරට තාක්ෂණ ශිස්ත්‍රයේ උපාධිධාරීන් බඳවා ගැනීමට මෙහිදී ජපානයේ කැමැත්ත පළ කෙරුණා.